සුබ දවසක් අදත් සුපුරුදු පරිදි අමරණමෙට් සර්වස් විශේෂ වෛද්‍ය චැනලින් තවත් බොහෝ දිනකට ඇතිවන වැදගත් රෝග ලක්ෂණයන් සම්බන්ධව තමයි විස්තර කරන්නේ මේක බොහෝ දුරටම දකින්නේ වැඩිහිටි උදවියට මේක භයානකම තත්ත්වයක් නොවේ අත වශයෙන් නමුත් සමහර උදවියට තියෙනවා මේ රෝග ලක්ෂණ ආවම හරි අපහසුයි හරිම අපහසුතාවයක් ඇති වෙනවා මේ රෝග ලක්ෂණේ මොකද්ද මේක තමයි තොලකට වේලීම dry mouth තොලකට වේලීම මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ serostomia serostomia මේ තොලකට වේලීම එහෙම නැත්නම් උගුර වේලීම සමහරුන්ට ඇති වෙනවා හරි අපහසුයි කෑම කන්න ගියාම අපහසුයි යමක් ගිලින්න ගියාම අපහසුයි වචන කතා කරගන්න අපහසුයි ඕනම කෙනෙකුට මේ තත්ත්වයට එන්න පුළුවන් රෝගයක් නැතුව తాවකාලිකව දැන් සමහරලාට කලබලකාරී තත්ත්වයකදී අපි කියන්න පුළුවන් අම්මෝ තොලකට වේලිලා ගියා අදිසි බයක් හිතට දැනුනොත් තොලකට වේලෙනවා ඒ කියන්නේ ඇන්සයිටි හිතට කලබලකාරී තත්ත්වයක් ආවොත් ඒක తాවකාලිකයි ඒ කියන්නේ නොවේ මේ කතා කරන්නේ නමුත් දෙවෙනි තත්ත්වයක් උදා වුණොත් ඒකේ අපහසුව තේරෙනවා එතකන් තේරෙන්නේ නමුත් සමහර උදවියේ ඉන්නෝ මේ තත්ත්වයේ දිගටම පවතින උදවිය විශේෂ වයසක උදවිය. එතකොට ඒගොල්ලන්ට එහෙම ආවම ඒගොල්ලන්ට හරි ගැටලුවක්. හරිම අපහසුාවක්. මොකද කපාරටම වෛද්‍යුරු ගාවට ගියත් ලොකු ප්‍රතිකාරයක් හම්බෙන්නේ නැහැ බොහෝ දුරට. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා අපි බලමු. තොලකට වේලීම වැඩිපුරම සිද්ධ වෙන හේතුව තමයි අපි දන්නවා කටේ තියෙන කෙල ග්‍රන්ථි. කෙහෙට ග්‍රන්ථි. මේ කෙල ග්‍රන්ථි වලින් තමයි කට ඇතුළ තෙත්ව තියාගන්නේ. හැමතිස්සෙම කෙල හැදෙනවා. කෙල එනවා කට ඇතුළට. ඉතින් ග්‍රන්ථි කිහිපයක්ම තියෙනවා දෙක දෙක තියෙන්නේ. කම්බුල දෙපැත්තේ තියෙනවා පැරොටිඩ් ග්ලෑන්ඩ්ස් කියලා තියෙනවා. අක්ක යට දෙපැත්තේ තියෙනවා සබ්මෙන්ඩියුලර් ග්ලෑන්ඩ්ස් කියලා. ඒ වගේම දිවට යටින් සබ් ලිංගුවල් ග්ලෑන්ඩ්ස් වගේ කිහිපයක් තියෙනවා. මේවෙන් හැමතිස්සෙම කෙල හදනවා. මේ කෙල හදලා කට තෙත් කරනවා. හැදෙන කෙල වලට මොකද වෙන්නේ? කෙල හැදෙනකොට කෙල ගිලෙනවා බඩට ගිලෙනවා අපිට තේරෙන්නේ නැහැ ගිමේ වෙනවා ඔය වැඩිපුර හැදුනොත් ඔන්න අන්න එතකොට අපිට තේරෙනවා කෙල වැඩිපුර හැදෙනවා කෙල ගහන්න වෙනවා වැඩිපුර හැදුනොත් ඒකත් ප්‍රශ්නයක් ඒක වෙනම කතාවක් ඇත වශයෙන් නමුත් දැන් මේ ග්‍රන්ථි වලින් කෙල ග්‍රන්ථි වලින් ප්‍රමාණවත් පරිදි කෙල හැදුන් නැත්තම් අන්න dry mouth මේ කියන රෝග ලක්ෂණේ එනවා කට වේලීම සිද්ධ වෙනවා සමහර වෙලාවල් තියෙනවා කෙලත් හැදෙනවා කෙල ප්‍රමාණයත් හොඳට තියෙන නමුත් අර නිකන් තොලකට වීලුණා වගේ එහෙම සංවේදනයක් දැනෙන්න පුළුවන් සමහර උදවියට ඒක ස්නායු වලින් ඒ වගේ සංවේදනයක් යනවා නමුත් හොඳට බැලුවොත් ඇත්ත වශයෙන්ම කෙල ග්‍රන්ථි වල කෙල අඩුවකුත් පේන්නේ නැහැ එහෙම වෙලාවලුත් තියෙන එක කලාතුරකින් සිද්ධ වෙන දෙයක් නමුත් වැඩිපුරම සිද්ධ වෙන්නේ ප්‍රමාණවත් පරිදි කෙහෙට එවත් කෙල නොසැදීම නිසා කෙල සැදීම අඩු වෙන්නේ මොන වගේ හේතු නිසාද සමහර වෙලාවල් තියෙනවා ඇඟ විජල්ය වුණොත් ඩිහයිඩ්‍රේට් වුණොත් තොලකට වේලෙනවා මේක උදා දරුවන්ට වෙන්න පුළුවන් පාචන වගේ තත්ත්වයක් ඇති වුණොත් ඇඟ වියලුණොත් මහලු උදවියට පාචන තත්ත්වයක් ඇති වුණොත් එහෙම නැත්නම් ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකළොත් එහෙම නැත්නම් තදබල හිරුරශ්මි නිරාවරණය වෙලා දහඩිය ගොඩක් පිට වුණොත් ඒත් ඩිහයිඩ්‍රේට් වෙනවා අන්න එතකොට තොලකට වේලීම සිද්ධ වෙනවා කෙල හැදීම අඩු වෙනවා ඒ වගේ මේක සමහර ඖෂධ නිසා වෙන්න පුළුවන් බහුලව භාවිත කරන ඖෂධ තියෙනවා ඇන්ටිහිස්ටමින්ස් කියලා ඖෂධ තියෙනවා අපි බහුලව භාවිත කරන මේ ක්ලෝපෙන්ට්‍රමින් ක්ලෝපෙන්ට්‍රමින් කියලා වෙනද නාමයකින් කිව්වොත් පොඩක් අය දන්නවා මේ පිරිටන් කියන ඖෂධය ඒක ගන්න උදේ සමහරට තොලකට වේලෙනවා එහෙම නැත්නම් ඩිකන්ජෙස්ටන්ට්ස් මේ ඖෂධ කාණ්ඩේ තමයි මේ නහය එහෙම සිර වෙලා තියෙනවනම් ඒ සිර වීම අඩු කරන පහසු කරන ඖෂධ අනේ ඒවට වෙන්න පුළුවන් ඒ වගේම ස්නායු ආබාධ වලට දෙන මානසික ආබාධ වලට දෙන ඖෂධ උදාහරණ වශයෙන් කියනවා විෂාදයට දෙන ඖෂධ ඇන්ටි ඩිප්‍රෙසන්ට්ස් වලට මෙම තත්ත්වය එන්න පුළුවන්. එහෙම නැත්නම් පිළිකා වලට දෙන ඖෂධ කීමෝතෙරපි ඩ්‍රග්ස් කීමෝතෙරපි ඩ්‍රග්ස් ගැන අපි කලින් කතා කරලා තියෙනවා. පිළිකා වලට දෙන ඖෂධ වලට විශේෂයෙන්ම සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒ වගේම යම් යම් පිළිකා වලට දෙන විකිරණ ප්‍රතිකාරය නිසා රේඩියේෂන් තෙරපි. අනේ ඒකටත් මේක වෙන්න පුළුවන් මූණ ආශ්‍රිත විශේෂයෙන් බෙල්ල ආශ්‍රිතව විකිරණ ඇල්ලුවොත්
මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර උදවිය ඉන්නවා මේ කටින් හුස්ම ගන්නවා. අපි කියන්නේ මවුත් බ්‍රීදින් කියලා. සමහර විට නාසයේ සිරවීම මස්තල වගේ තත්ත්ව නිසා වෙන්නත් පුළුවන්. එහෙම නැතුවත් වෙන්නත් පුළුවන්. කටින් පුරුද්දක් විදිහට හුස්ම ගන්න ගියොත් අන්න ඩ්‍රයි මවුත් ඇති වෙනවා කටේ තියෙන කෙල වාෂ්ප වීම නිසා. ඒ වගේම ඖෂධ ගැන කතා කරනකොට මේ මුත්‍රා මාර්ගයේ ගැටළු වලට දෙන මුත්‍රා මාර්ගය අවහිර වුණාම දෙන ඖෂධ තියෙනවා. විශේෂයෙන්ම මුත්‍රා මාර්ගයේ මුත්‍ර ලීක් වෙනවා නම් කියන යුරිනරි ඉන්කොන්ටිනන්ස් අනේ වගේ තත්ත්ව වලට දෙන ඖෂධ. නිදන්ගත පෙනහළු ආබාධ තියෙන උදවිය දෙන ඖෂධ. ඒ වගේම අධික රුධිර පීඩන දෙන ඖෂධ වගේ රාශිය දහස් ගණනක් තියෙනවා කියලා තමයි කියන්නේ ඖෂධ වර්ග ගත්තාම මේ තත්ත්වය ඇති කරන. ඒ වගේම සමහර රෝග නිසා සමහර රෝගාබාධ නිසාත් මේ තත්ත්වය ඇති වෙනවා. විශේෂයෙන්ම දියවැඩියා කියන රෝගී තත්ත්වය. බොහෝ දුරට පාලනය නොවුනොත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මොකද උත්‍රා වැඩි බර ගිහිල්ලා ඒක ඩිහයිඩ්‍රේට් වෙන්න පුළුවන් පැත්තකින්. ඒ වගේම කෙල ග්‍රන්ථි වල ගැටරු කෙල ග්‍රන්ථි වල විස බීජ ගියාම අපි එකට කියනවා සයලඩිනයිටිස්. සයලඩිනයිටිස් කියන තත්ත්වය උද්ගත වුණොත් වෙන්න පුළුවන්. ඒ වගේම කෙල ග්‍රන්ථි වල එන්න පුළුවන් ගල්. අපි දන්නේ වැඩිපුර මුත්‍රා මාර්ගයේ මුත්‍රාංගයේ පදේ ඇති වෙන ගල්. නමුත් කෙල ග්‍රන්ථි වලත් ගල් ඇති වෙන්න පුළුවන්. ඒකට කියනවා මේ සැලිවරි සැලයිවරි ස්ටෝන්ස්. ඒ වගේම අංශභාග රෝගීන්ටත් එන්න පුළුවන්. ස්නායු ආබාධයක් තියෙනවා මේ ඇල්සයිමර්ස් ඩිසීස් කියලා. ඒකෙදි එන්න පුළුවන් පාකින්සන්ස් ඩිසීස් කියන එකෙදි එන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රතිශක්තිකරණ පද්ධති ආශ්‍රිත රෝග ගණනාවක් තියෙනවා. මේ කට වියලීම, තොල කට වියලීම එන්න පුළුවන්. තොලකට වේලුනහම රෝග ලක්ෂණ ගන්නවකුත් එන්න පුළුවන්. තොලකට වේලීම දිගට තිබ්බොත් මෙන්න මේ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. සමහර විට සාමාන්‍ය ජනතාව හිතන්නේවත් නැහැ මේ තත්ත්වය නිසාද මේක උද්ගත වෙන්නේ කියලා. කටින් දුගඳක් හැමීම සිද්ධ වෙන්න පුළුවන්. හෙලිටෝසිස් කියන තත්ත්වය. එහෙම නැත්නම් බෑඩ් බ්‍රෙත් කියන තත්ත්වය එන්න පුළුවන්. ඒ වගේම කතා කිරීමේ ගැටලු එන්න පුළුවන්. කෑම ගන්නකොට ප්‍රශ්න එන්න පුළුවන්. කෑම හිර වෙනවා සමහර වෙලාවට. කෑම කන්න අමාරුයි, කතා කරන්න අමාරුයි. ඒවයි ගැටලු ඇති වෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම අර උගුරේ ආසාදනය වෙන්න පුළුවන්. සෝත්‍රෝට් ඇති වෙන්න පුළුවන්. මොකද කෙල අඩු වුණාම කෙලවලින් අතවශයෙන්ම විසබීජ නාශක ගුණයක් ඇති කරනවා. උගුරට එන විසබීජ මර්ධනය කරනවා අතවශයෙන් කෙලවල තියෙන යම් යම් ප්‍රතිදේහය මගින්. ඉතින් කෙල අඩු වුණොත් ආසාදන වැඩි වෙනවා. ඒ වගේම උගුරේ බැරැන්ඩි ඇති වෙන්න පුළුවන්. මේ තොලකට වියලීම, කට වියලීමත් එක නාසය වියලීමත් එන්න පුළුවන්. නාසය වියලි ගතියක් දැනෙන්න පුළුවන්. ඒ වගේම තොල්වල දිවේ කට ඇතුලේ තුවාල ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවල් තියෙන මේ රස දැනීමේ වෙනස්කම්. දැන් රස ඊටම වැදගත් වෙනවා. අපි ගන්න ආහාරයක රස අපේ ප්‍රියතාවයට ගොඩක් වැදගත් වෙන දෙයක්. එතකොට මේ කට වියලීම මගින්, මේ දිව වියලීම මගින් රස අංකුර හරියට වැඩ කරන්නේ නැතුව රස දැනීම වෙනසක් එන්න පුළුවන්. දැනීම අඩු වෙන්න පුළුවන්. දත් ඇඳක් වගේ දාන කෙනෙක් ඉන්නවනම් මේ දත් ඇඳි දානකොට කට වේලිලා නම් ඒකත් ගැටලුවක්. ඒක අපහසුවක්. අමතර අපහසුවක් දැනෙනවා දැන් දත් ඇඳ දාගෙන ඉන්නකොට කට වේලි. අර තෙත්ව තියෙනකොට ඒ අපහසුව නේ හැමදෙස්සෙම ලුබ්‍රිකේෂන් එකක්. ඝර්ෂණයේ අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට දත් ඇඳි තියෙනකොට ඝර්ෂණයේ වැඩි වෙනවා කට වේලිලා තිබ්බොත්. ඒක නිසා තුවාල ඇති වෙන්නත් කඩක් තියෙනවා. ඒ වගේම දත් දිරායාම, ඒ වගේ ඇස් වලටත් මේක බලපාන්න පුළුවන්. ඇස් වල ඩ්‍රයිනස් එකක් එන්නත් පුළුවන් කියලා කියනවා. සමේ රෑෂස්, ස්කින් රෑෂස් එන්න පුළුවන්. ඒ වගේම සන්ධි ආබාධය ඇති වෙන්න පුළුවන්. සන්ධි කැක්කම එන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඒ වගේම විදුරු මස් වල ගැටලු, ගම් ඩිසීසස්. විදුරු මස් වල සැරවගිරිය ඇති වෙන්න පුළුවන්. තොල් පැලෙන්න පුළුවන්. ඒ වගේම දිවත් පැලෙන්න පුළුවන්. වෙනත් cracked lips එහෙම වෙන්න පුළුවන්. මේ වියලීම නිසා දිව පැලීමත් ඇති වෙන්න පුළුවන්. දිවේ තුවාලත් එක්ක පැලුම් වගේ ඇති වෙන්න පුළුවන්. cracked tongue ඒ වගේ තවත් රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේක දිගට පවතිනවා නම්, දිගට පවතින තත්ත්වයක් නම්. ඉතින් මේ වගේ ප්‍රශ්න ගණනාවක් නිදන්ගත විදිහට කට වියලීම තිබ්බොත් උද්ගත වෙනවා. ඉතින් හැමතිස්සෙම හොයන්න ඕනේ මොන හේතුව නිසාද මෙම තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. බෙහෙතන් නිසාද, රෝගයක් නිසාද, ඒ වගේ හොයන්න ඕනේ. හෙව්වට පස්සේ ඒ හේතුවට පිළියම් යොදන්න ඕනේ. ඖෂධයක් නිසා එනවනම් ඖෂධය අයින් කළා, වෙනත් ඖෂධයක් යොදන්න වෙනවා. ඒ වගේම වැරදි සෞඛ්‍ය පුරුදු තියෙනවා නම් ප්‍රමාණවත් පරිදි ජලය පානය නොකරන කෙනෙක් නම්
ඒකත් ඉතා වැදගත් වෙනවා මොකද සමහර මහලු උදවිය ඉන්නවා ජලය පානය කිරීම ඉතා අඩුයි ආහාරයක් ගත්තට පස්සේ ස්වල්පයක් පානය කරනවා අතරමැදදී පානය කරන්නේ නැහැ එතකොටත් ගැටුම් රාශියක් උද්ගත වෙන්න පුළුවන් මේ කටවියලින් පමණක් නෙවෙයි නිදාගතව ඇති වෙන බඩ වියලීමේ තත්ත්වය ඒ වගේ වකඩවල ප්‍රශ්න වගේ රාශියක් ගැටලු ඇති වෙන අවස්ථා අපි දැකලා තියෙනවා මෙම තත්ත්වය වළක්ව ගන්න මොකද්ද සිද්ධ කරන්න ඕනේ අපි හැමතිස්සෙම සජලණය වෙන්න ඕනේ ඩිහයිඩ්‍රේෂන් අඩු කර ගන්න ඕනේ එතකොට දියර පානය වැඩි කර ගන්න ඕනේ දියර පානය වැඩි කර ගන්න ගම හැමතිස්සෙම ජලය ළඟ තියා ගන්න ඕනේ තොල් තෙමා ගන්න පොඩ පොඩ පාවිච්චි කරන්න ඕනේ හැමතිස්සෙම කට තෙමාගෙන ජලය පොඩ්ඩක් කටේ රඳවගෙන පොඩ පොඩ පානය කරන්න ඕනේ මේකත් එක්තරා පිළියමක් සමහර අවස්ථාවලදී හේතු හොයාගන්න බැරි නේද ඉතින් මේ වෙලේ දෙයක් සිද්ධ කරන්න පුළුවන් යම් යම් ලොසින්ජර්ස් වර්ග කටේ තියාගෙන චුවින්ගම් වගේ වර්ග හදලා තියෙනවා ඖෂධ විදිහට මේ තත්ත්වය වළක්ව ගන්න. ඒ වගේම සමහර වෙලට බොන ඖෂධ පවා තියෙනවා මේ කෙල ග්‍රන්ථි උත්තේජනය කරලා වැඩිපුර කෙල හදන්න එවැනි ඖෂධත් වර්තමානයේ දැක ගන්න පුළුවන් ඒ වගේ මිතා කලාතුරකින් ශල්‍ය කර්ම වලින් මේ කෙල ග්‍රන්ථි වල ප්‍රශ්න තියෙනවනම් හදන්න වෙන අවස්ථා තියෙනවා. කෙල ග්‍රන්ථි අවහිර වෙලා නම් නාල පටු වෙලා එහෙම නැත්නම් ඇතුලේ ගල් හැදිලා අනේ වෙනි අවස්ථාවල ශල්‍ය කර්මයන් මගින් යම් යම් දේවල් කරන්න පුළුවන්. මෙවැනි තත්ත්වයක් තියෙන කෙනෙක් හැමතිස්සෙම මේ සැර කෑම, කුළුබඩු අධික ආහාර, ඇල්කොහොල් දුම්පානය යන්නේ වයින් වලකින්න ඕනේ. හැමතිස්සෙම මධ්‍යස්ථ ආහාර වලට යන්න ඕනේ. හුඟක් වෙලාවට මේ ඇඟ නිවෙන ආහාර කියලා අදහස් කරන ආහාර ගොඩක් හොඳයි. ගොඩක් සීතල ආහාර වලට යන්න හොඳ නෑ. සීතල ආහාර කියලා කියන්නේ අපේ මතයක් තියෙනවා ඇඟක ඕනම දෙයක් රෝගයක් ආවොත් මේක සිසිල් කරන්න ඕනේ. සව් බාර්ලි බොන්න ඕනේ කියලා ඔයගේ මතයක් අපේ ජනතාවේ තියෙනවා. එහෙම දෙයක් නොවේ සිද්ධ වෙන්න ඕනේ. කුළුබඩු අධික ආහාර, මිරිස් අධික ආහාර, අසාත්මිකතාවයෙන් ඉන්න පුළුවන් ආහාර අන්න ඒවායින් තමයි වළකින්න ඕනේ. මේ ඇඟේ තියෙන දාහය අඩු කරන දේවල් වලට ගියයි කියලා මේ තත්ත්වයට පිළිවක් වෙන්නේ. ඉතින් ඒ වගේම මේ මේ තත්ත්වය උද්ගත වුණොත් වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඒ තත්ත්වය මොකක්ද කියන එක අවබෝධ කරගෙන ඉතාම වැදගත් වෙනවා. ඊට පස්සේ තමයි හරිම සුවය ගන්න පුළුවන් වෙන්නේ. තවත් කියන්න ඕන දෙයක් තියෙනවා සමහර උදවිය පුරුදු වෙලා ඉන්නවා මේ යම් යම් බීම වර්ග වලට විශේෂයෙන් කාබනේටඩ් ඩ්‍රින්ක්ස් කාබනේටඩ් කියන කාබන් ඩයොක්සයිඩ් සහිත බීම වර්ග. මේව ගත්තාමත් ගැටළු රාශියක් ඇති වෙනවා තත්ත්වලටත් හොඳද බලටත් හොඳ නෑ බඩේ ගැටලුත් ඇති වෙනවා ඒවයින් වලකින්න කියන එක තමයි විශේෂයෙන්ම සඳහන් කරන්නේ කල් තියාගන්න තියෙන රසකාරක වර්ණකාරක දාලා තියෙනවා ඉතාමත් අහිතකර සඳහන් කරනවා සමහර උදවිය ඉන්න පුළුවන් මෙම තත්ත්වය ඇති වෙනවා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා යම් යම් මත්ද්‍රව්‍ය එකත් මතක් කරන්න ඕනේ තරුණ පිරිස ඉන්නවා වෙන්න පුළුවන් යම් යම් මත්ද්‍රව්‍ය ගන්න අන්න එතකොට මේ මත්ද්‍රව්‍ය වල සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහටද මේක එන්නේ කියලා ඔයාලා බලන්න ඕනේ සමහරුන්ට මෙම தত্ত্বය සල්ප අවශ්‍යයෙන් තියෙන්න පුළුවන් ඒක යාට එච්චර ලොකු ප්‍රශ්නයක් නොවෙන්නත් පුළුවන් නමුත් කාලයක් තිබීම වගේ සමහර වෙලාවට මම කලින් සඳහන් කරපු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් විශේෂයෙන්ම කට ඇතුලේ තුවාල විදුරු මස් වල ප්‍රශ්න ඒ වගේ පෝෂණ ප්‍රශ්න ඒ වගේ ගැටලු ඇති වෙන්න පුළුවන් දිතීකව සමහරට තමන්ට තේරෙන්නේ නැහැ තමන් දන්නේ නැහැ එහෙම දෙයක් වෙලාද කියලා නමුත් සමහරට වෛද්‍යවරු පවා අඳුර නොගෙනත් එවැනි ගැටලු ඇති වෙන්න පුළුවන් ඉතින් මේ තොලකඩ බේලීම නිසා එකපාරට ඒගේ යකඩ අඩු වුණාද කියලා අන්න ඒ වගේ නිගමනයට එන්න සැහෙන කාලයක් යන දෙයක් ඇත්ත වශයෙන්. මේක එක පාරටම ඒකේ එහෙම ලින්ක් එකක් එහෙම සම්බන්ධයක් තියෙනවද කියලා සමහරවිට වෛද්‍යවරුන් ඩොලොට එන්නේ නැහැ. එහෙම වෙලාවක් තියෙනවා. මොකද දැන් රෝග ගත්තාම දාස් ගන්නත් තියෙනවා. මේ ඔක්කොම මතක තියාගන්නත් බෑ ඔක්කොම කෝඩිනේට් කරගන්නත් අමාරුයි සමහර වෙලාවල් වලට. අර බහුලව තියෙන දේවල් ගැන තමයි වැඩිපුරම ටෙන්ෂන් එක යොමු කරන්නේ. කෙසේ වුණත් කාලයක් ගත වෙනකොට පහුවෙලා හරි සමහර වෙලාවට රෝග වේශ්‍යයට එන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඩ්‍රයි මවුත් එහෙම නැත්තම් තොලකට වේලීම, උගුර වේලීම කියන රෝගී තත්ත්වෙට සම්බන්ධ. ඉතින් අදත් මම සමු ගන්නවා අමරණ මෙඩ්සර්ව්ස් විශේෂ වෛද්‍ය චැනල් එකේ. ඔබ නැවත මුණ ගැසුම අලුත් දැස්සම සුබ දවසක් ඔබ සියලු දෙනාට.